අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. 8:24 දින කමඨාන ශුද්ධ කරන විට පරයන්කේ පවතින ස්වභාවයත් සක්මනේ ඇතිවන දෙක් කිරීමට උපදෙස් ලැබුණා. ඒ අනුව 25 දින උදේ දැරි අධිෂ්ඨානයෙන් සතියෙන් සක්මන පටන් ගත්තා. එතැන් සිට දින 10ක් අඛණ්ඩව සක්මන් භාවනා පැය 20ක් 22ක් විතර කළා. අධිෂ්ඨානය වීරයක් වුණා. සතිය පදනම් කරගෙන වීර්ය බලවත් වුණා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනවා කියලා කලින් අසා තිබුණා. මේ දින 10 තුළ සක්මනේදී අවදි මනස ඒ ආකාරයේ ඒක අවදි මනසේ කාරණේ සනාථ වුණා, ඔප්පු වුණා. ඒ මොහොතේ සිත ලොකු සතුටක් දැනුණා. එය මගේ කරගන්න නැතිව අඛණ්ඩව සක්මන් කළා. වරින් වර කෙටි කෙටි සමාධිය ඇති වී නැති වී ගියා. ඇලීමක් ගැටීමක් නැහැ. නිරායාසයෙන් ඉන්ද්‍රිය ධර්ම සක්මන් සමග සිටිනවා. මේ අතර තුර සප්ත ගොජ්ජංග ධර්ම ඇවිත් බලවත් ඉන්ද්‍රිය ධර්ම සමග යාළු වෙලා එකතු වෙලා මේ தත්ත්වය සක්මනේදී හොඳට සතියෙන් අත්විඳා. ධාතු ලක්ෂණ මතුවවත් යට වෙලා යනවා. සක්මන අසංකාරිකයි. මද පවනේ වැනෙන වංචිල්ලාවක් වගේ නිරීක්ෂණය වෙනවා. ප්‍රභාස්වර මනස ඊ සීරුවේ ටික ටික එළියට එනවා වගේ දැනි දැනි ගියා. පවතින ස්වභාවයේ ධර්මතාවයක් ලෙස නිරීක්ෂණය කරනවා. සත්‍ය පුද්ගල භාවයක් නැහැ. අපේක්ෂා අරමුණු නැහැ. සක්මන වචනයක් විතරයි. නිකම්ම නිකන් දෙයක්. අඩුපාඩු නිවැරදි කර ධර්ම අවවාද ලබා දෙන සේක්වා. අගනීනකොට පේනය රජිෂ්ඨාන කරපු නිසා වීර්ය කරපු නිසා මේ ගුණ ධර්ම එහෙම නැත්නම් භාවනා විදිහට කරගෙන යන්න පුළුවන් නායක ශක්තියක් වුණා කියලා. ගුණ ධර්ම නිසා රජිෂ්ඨානයක් ආවද නැත්නම් රජිෂ්ඨානය නිසා ගුණ ධර්ම ආවද කියන එක අපි හිතන විදිහට විසිද්ධ වෙනවා. මුදෙත් යනකොට කොහොටත් එක ඇවිල්ලා තියෙන එකට කරන්න හිතෙන. මේ ඡාපිට යමක් කරන්න හිතනකොටම අපිට අවශ්‍ය කරන සියලුම කුසල ශක්තිය එකතු වෙලා ඉවරයි. ජීවිතය අනිවාර්යයෙන්ම හරියි. ඒක හරියන්නේ නැත්නම් මොකද ධර්ම අපි ළඟ නැත්නම් පෙරබබා කේන්ද්‍රි ගගා දැකි කියා කියනොත් හරියන්නේ නැහැ. ඒ නිසා ඒකට පෙළඹෙනකොටම යමකට පෙළඹෙනකොටම තියෙන පිළිච්ච ගතිය මේක මම කරනවා කියන ගතිය අනුව තමයි සාර්ථකත්ව නිමවේ. තාර්කුණාට පස්සේ තමයි අපි කියන්නේ අපි උත්සාහ කරපු නිසා සාර්ථකුණා ඉදරනේ. ස්වාමීන් වහන්සේ කියනවා යම් වෙලාවක යම් පරියන්කයකදී තමයි සෝවාන් වුණා හැරිලා බැලුවොත් ඒකට ඉඳගන්න ඉස්සෙල්ලා මේ පින්න තමන් තුළ තිබුණා යනකොට මේ මංගල ලබු තිබුණා කියලා ප්‍රතිවීක්ෂා කරන බලනකොට වෙන්නේ කියලා. ඒක නිසා අපි හිතනවා සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකම නිසා කලකිරුණයි කියලා. නමුත් කලකිරිච්ච නිසායි සතර පෙර නිමිති දැක්කේ. ජීව දෙකලා කලකිරුණා නෙවෙයි. සතර පෙර නිමිති දුටුවේ සසර බය නිසා. අපි තාම සතර බය නැති නිසා ඒක දැක්කට නිමිත්තක් එන්නේ නැහැ අපිට. අපි නැත්තම් ඔය හතර නිමිති ගීතක දැකලාද දැන්? එකක් ගී කියත ගන්නවද? දෙදෙක් මාල්ලෙක් මලකඩක් පැවිද්දේ තමන් මැරෙනකන්වත් අතන. මොකද තාම සසරබය දෙන්න නැහැ. සසරබය දැමුණා නම් ওই පින්දි හොඳටම ඇති මලපනින්න. අනි ඒවා ඒ ලෑස්තිය ඒ සුදානා ශරීරයේ වින මොරච්ච ගතිය නැතුව ඔච්චර තටකවත් හරියන්නේ නැහැ. වල සම්බලකට අවශ්‍ය කරන කහටික ඒ ලුණු ටික ඒ ටික දැම්මම ඇඹුල රස එනවා. ඒ ටික සම්පූර්ණ වුණාට පස්සේ භාවනා කරන්න හිතෙනවා. පැය 24ක් එක දිගට තවත් දෙකේ සක්මන් කරනවා කියන්නේ පොඩි වැඩක් නෙමෙයි. ඒ මේ හිතෙන්නේම හිතේ ධෛර්යය තියෙන නිසා මේ කිලිලා තියෙන්නේ සක්මන් කරපු නිසා ධෛර්යය වැඩි නැහැ කියන. අනිත් පැත්තත් තියෙනවා. අන්න ඒකයි පටිච්චසමුප්පාදේ කියන්නේ. අපිට කරන්න හිතෙන්නේම පින මේරුව ඊට පස්සේ එහෙම නැත්නම් අපි එක එක දේවල් කික වැස්සා කියලායි කැස්සා කියලායි අල්පිත රීඩියු එකක් දැම්මයි කියලායි දොර අයින් වෙවයි කියලායි නානා ප්‍රදේවල් කියකියා උසකි. හිත ධෛර්ය වුණාට පස්සේ ඔක්කොම වල කොටේ සමතලා වෙලා යනවා. කිසිම කරදරයක් නැහැ. ඒ කියන්නේ ඒ පින
කුසලතාවේ තමයි තුල තියෙනවා. ඒක එළඹිච්ච වෙලාව, පෙළහැරිච්ච වෙලාව, බල වේකව සම් ඍජුවෙච්ච වෙලාව අපි දන්නේ නැහැ. ඉති ආර නැති වෙච්ච දේවල් ගැන කතා කරගෙන ඉන්නවා. උත්සාහ කළ බාරුණට තියෙදී ඒ ওই විලායෝ එකලස් වෙනවා දන්නේ නැහැ. ඒ එකලස් වෙන එකට සැදී පැහැදී සිටීමට අපි කිනු අනුග්‍රහ කරනවා. අපි අනුග්‍රහ කරන්නේ කාමිට. පුළු පුළුවන් වෙලාවේ කාමිට අනුග්‍රහ කරනවා. ඉඳලා හිටලා පුළුවන් නම් කෙනෙක් කාටවත් බාහමක් කරන්න. ඒක ලහනවා ස්වාමීන් වහන්සේ දවසට කොච්චර භාවනා කරන්න ඕනද? ඉතින් මං කියන පැවිදිහත් දුක් කිනාට තියක් කරන්න කියලා. එතකොට හිතනවා මේ විහිළු කරනොත් බෑ කියලා. බෑ නෙවෙයි. කුඩයට හැරලා දෙන ඉදිහට යනව ඉච්චරයි. ඒක මොකක්වත් දෙයක් නැහැ. කවුරක්වත් අපි හරවන්නේත් නැහැ. ඉන්ජිනේර් ස්ටාර්ට් කරලා ඉවර වෙද්දී රිවර්ස් එකට දාලා දිනේ ඕවර්ඩ් එකට කියලා ගියර් එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ ක්ලච් එක දීපුවම ඒ පැත්තට යනවා. ඉතින් ඒ නිසා අන්නේ තමන්ට තියෙන පින ඒ කුසලතාවයේ හැකියාව ඒකට උපදිශ්‍රේ සම්පatti කියලා කියනවා, පොටෙන්ෂල් කියලා කියනවා, පොසිබිලිටි කියලා කියනවා. එක්කෙනෙක්වත් දන්නේ නැහැ තමන්ගේ ඒ හැකියාව. දන්නේ බුදුහාමුදුරුව විතරයි. ඒකයි බුදුජානනාංශී අපි ඉන්නේ සාරා සංඛේ කල්පලක්ෂයත් පිළිපුරල බෑ කියලා හිතිලා ආයිසරය පරිගින මේ මිෂන කිව්වට වැඩක් නැහැ. මොකද කොයි විලාවෙත් බෑ. කොයි විලාවෙත් නැහැ. එළිපිච්ච දවසේ බුදුහාමුදුරුවන්ට වඳිනවා වෙලාව හරියයි කියලා කියනවා පිස්සුයි. එළිපිලා තියෙන්නේ වැස්ස වහිනවා වාදනේ දීතිය පල්ලා. එතකොට වතුරු පිරෙයි. ගියතරේ ධානයේ තියෙන වතුරු පිරෙයි. මේ කට මෙච්චර විතර තියෙන බඩක් විශාල බඩක් තියෙන කලයක් තිබ්බට වතුර පෙරෙන්නේ නැහැ. ඒ වගේම පල්ල හිල්ලලා තියෙනවනේ වතුර දුන්නාට හිටින්නේ නැහැ. ධර්මවංශා විතර පරිදි. ඒ නිසා මේ වගේ අවස්ථාව ගන්න ඒ සැදී පැහැදී සිටීමට එළඹ පෙළඹ වාසය කිරීමට අප්‍රමාදී වෙයි. ඉතින් ඒක සතියේ බොහොම සමාන වචනයක්. බුදු කෙනෙක් කිව්වේ නැත්තම් අපි ප්‍රමාදයි. මදය ප්‍රමාදයේ දෙකේ තමයි ගෙලී ජීවත් වෙන්නේ. ඉතින් ඒකට තමයි අපි පොහොර දාන්නේ මේ පැත්තට යන්න. නමුත් මේ හැකියාව පොහොර දාන්න පටන් ගත්තොත් අපි ළඟ ඊතර පුදුම ශක්තියක් තියෙනවා. ඉතින් මේ වගේ සබාවකේ කියනකොට සබාවේ ඒකට ආසන්න වෙලා ඉන්න කට්ටියට ලොකු පණිවිඩයක් ගන්න. අපිට මේ කරන මේ යන මේ අවශ්‍යතාවය කියන්නේ කිසිම බාධාවක් නැහැ. ඉතින් තියෙන තකතිරුකම මෝඩකම අමනකම කාමයට තියෙන ආතාව කියන එක විතර බලපාන. මේ ශාරි ගොඩාක් දෙකින් ආර්ය විච විදිහට ඉතින් මේ ආර්ය විච වේසක් රජ වෙන්න ඕන නම් රජෙක් වගේ හැදෙන්නේ කියලා කියනවා. රජ වෙන්න ඕන කෙනෙක් නිකම් මේ නිහින තුච්ච හැසිරීමට කියන රජ වෙන්න. ඒ අදාළ විදිහට හැසිරෙන්න ඒ එළඹ පෙළම ගතිය විතරමයි අපේ පෞරුෂත්වයේ කියන්නේ. ඒකමයි ඊගා ජීවිතේ තීන්දුව කරන්නේ. ඒකමයි ඊගා මොහොත තීන්දුව කරන්නේ. ඒ නිසා සියලු දිනාට අවදි වෙන්න සාසනයක් තියෙනවා. අවදි වෙත්වා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. කල්සාමි මාස පරයන්ක භාවනාව. මා පරයන්ක භාවනාවේ සානාපාන ප්‍රති භාවනාව දිනපතා එකමාරක් පමණ කරන්නේ. භාවනා පටන් ගන්නා විට හුස්ම සියුම් වී කය නැදී ඊටමත් සහැල්ලු ස්වභාවයක් දැනේ. අයේ කිසි වේදනාවක් නැදී එසේ සින්නාද සිත මූල කර්මස්ථානයේ බහුලව නොයෙක් සිතුවිලි කරා ගමන් කරයි. ඒ සෑම සිතුවිල්ලක්ම කෙරෙහි සතිමත්ව බලා සිටීම උත්සාහ කරමි. නමුත් සමහර අවස්ථාවලදී සතිමත් වීමට වඩා වේගයෙන් සිතුවිලි ධාරාව ගලා යයි. මෙලෙස පැයක් පමණ ගත වීමෙන් පසු නාසයේ ආසන්නයේ නලියන ගතියක් දැනේ. ඒ සම්බව කය තුළින් කම්පන දැනීමට පටන් ගනී. ඒ විට එම කම්පන දෙස සිතේ උත්තරමි සිටිමි. එම කම්පන උදරයේ දෙසින්ද උරලී පිටුපසින්ද දැනේ. උදරයේ දෙසින් දැනෙන්නේ ඉදිරියට දෙසපත් පිසපත් පිටුපසට සිදුවන කම්පන රටාවකි. උරලී පිටුපසින් පිටපැත්තේ දැනෙන්නේ සම කැරලි ගැසී යන ආකාරයකි. කම්පන දැනීමට ගත් විට නොයෙක් සිතුවිලි කරා යාම නවති. මාගේ දින කතා භාවනාව අධ්‍යක්ීමයයි. ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. කී පුදු බාධාවෙන් කියන මේ කම්පන චංචල හැම වෙලාවෙම කියනවා බැලුවොත් පේ. අපි අතීත අනාගතය බැලුවොත් මේක පේන්නේ නැහැ.
අනිකිනේ ගැන කල්පනා කරොත් මේක පේන්නේ නැහැ. පිටතනක් ගැන බැලුවොත් තරම් දිහා බල බල හිටියොත් මේක පේන්නේ නැහැ. නිසා මේ තියෙන දේ මේ දැකීම මේ කම්පටි චර්චල දැකීම මංගල කාරණාවක්ද නැත්නම් වැරදිilla පෙරදිilla කියන එක තමයි බෞද්ධයන් තොක්කක් කරලා අහන්න ඕනේ. ඒගොල්ලෝ විතර තමයි මේ කම්පටි චර්චල දැකීම වැරදිilla පෙරදිilla කොහොමරි වැරද්දක් වෙන්නේ නැති කියලා. මොකද අපි අවුරුදු 100මාර ජීවිතවල දින මිනිස්සු වච මීඩියට පදාතක බලන්නේ. කවදා හරි මේක දැකලා මේක තමයි මනුෂ්‍යකම කියන්නේ. මේක තමයි වර්තමාන මොහොත. මේක කාලගත තියෙන එකක්. මේක නොදක ඉන්න මොන තරම් මෝඩ වෙන්න ඕනද කියලා එක. උසාවියේ මතක් කරනවා 10 ලක්ෂණ මේ තරම් උදේට හැන්ද වෙනකන් පැය 24ම අපේ දොරකඩ ගාවට ඇවිල්ලා පණිවිඩය කියද්දී අපි මේක දකින්න ඇති වෙන්නේ මුංචි මතකයක් තිබිලා හිටිනවා කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඒක දැක්කට පස්සේ ඒක මේ ඉදිරි ගමනට පෙරමගලක් වුණා. ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් සතුගතියක් කියලා තේරුම් ගන්න කොච්චර දැනුම් සම්භාරයක් තියෙනවද. මේක ලියවිලා තියෙනවා ඒ කම්පණයන් තමයි බලනකොට හිතවිලි කරදර නැහැ. ඒක හොඳ ලස්සන ප්‍රකාශයක් අනිත් පැත්තට යන්න පුළුවන්. නමුත් අන්නේ විදිහට මේ තමන්ගේ දියක් බලාගෙන ඉන්නවා නම් දවසේ තිස්සේ වැඩි වෙලාවක් මනුස්සක ලීලාවක් පෙනේ. මේ අනුන්ගේ දේවලුයි අනුන්ගේ අඩුපාඩුයි අතීත යනකට බල බල ඉන්නකොට නෙවෙයි නරලව හොල්මා. සුරලවින් බට හොල්මනක්සේ තිසේ. නිදිගිරුකින් අපු හොල්මන් වගේ තමයි මේක ජීවත් වෙන්න හදා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ගත කරන්නේ ගත කෙරුවොත් ඕක අබෞද්ධයන් ලැපේ. කුල්ලමිට අපේ. ත්‍රිපිටකේ දන්නා එකත් පේ. ත්‍රිපිටකේ දන්නේ නැති තුනක් පේ. පොතක් තුනක් පේ. දුප්පත් තුනක් පේ. මේ මේක වෙන්නට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙන කියලා තේරුණොත් අන්න අපිට විතරක් ඇති. ඕකේ තීර තාක්ක කෙලස් නැහැ. ඒ නිසා මේ වගේ දේවල් ප්‍රතිපදාවේ දිනුවක් පස්සේ කෙලස් හරි තත්ත්වයක් වශයෙන් කමඨාන් වාතාවට ඒතුලත් කරන එකක් වශයෙන් තව තවත් පැටිහෙවා කියලා කියනවා ඊට පස්සේ. සරණී ස්වාමීන් වහන්සේ පරයන්ක ගතවි සුවේලාවකින් ආනාපානය සංසිඳීමෙන් පසු අරමුණකින් තොරව සතිය පැවැත්විය හැකිය. මේ අවස්ථාවේදී පාදයන් දෙවි විවද ඔබ වහන්සේගේ අදහස් විමසා සිටිමි. එක පංච නීවරණයෙන් තදං පංච නීවරණයන් තදංග වශයෙන් යටපත් වී ඇති බව. එක පංචස්කන්ධයන් උපාදාන නොවි එහි සමුදය සහ නිරෝධය පිළිබඳ දැනීම. තුන සිත සහ කය වෙන වශයෙන් එන නිසා අරමුණු නොගැනීමේ ස්වභාවය. හතර මේ නිවන් මාර්ගයේ එක් සම්ප්‍රදායක් වන බව. පහ මේ මොහොතේ අත්විඳින සුඛය දවසේම විඳීමට ඇතනම් කෙතරම් අගනියද යන්න. වරින් වර සිතට කය අරමුණු බවද එයද ආනාපානය මෙන් ගෙවී යන අයුරු නිරීක්ෂණය කළ හැකිය. ගෙවී ආනාපානය නැවත මතුවීමේ අවස්ථාද ඒ නැවත සංසිඳන අයුරුද එම ක්‍රියාවලිය දෙස මධ්‍යස්ථ සිතකින් බලා සිටිය හැකි බවද දැනේ. කරුණාවේ මාහට අනුශාසනා කර දැනේ ඉල්ලා සිටින්. උපක් කාලවට අරුණු දින අර්ථින් අපි ගන්නේ රූප කර්මතානේ රූපේ. ඉතී රූපේම තමයි අපි මේ ගුරු කාන්තාරම ගත කරන්නේ. දීගලෙන්ද වෙනකන් ශබ්ද රූප වෙනවා, රූප රූප වෙනවා, ගන්ධ රූප වෙනවා, රස රූප වෙනවා, පොට්ටප රූප වෙනවා. ඉතින් ගෙදර පුරෝගෙන ඉන්නවා රූප වාහිනි, ශබ්ද වාහිනි, ගන්ධ රස පහස ඉතින් ඔය පිළිල ජීවත් වෙනවා. ඉතින් පොහොසත් කියලා හිතන. ඒක හරියට මේ ගොඩක් අසුචි හම්බෙච්චා බල්ලෝ ඉතුනාට ගොඩක් පොහොසත් කියලා අපිට ඇති වෙන කන්න තියෙනවා. ඒ වගේම නගරේ පිරිසුදු කරන වැසිකිලි හොදන එක නා නගරේ පෙරහැරක් කියන විදිහට හැම තැනම කැත කරලා තියෙනවා. හරි සතුටු වෙනවා ඒක ඕටයිම් කරන්න පුළුවන්. යෝගී තමයි අපි මේ කක්කාව වණ කරගෙන කවදා හරි බුදු කෙනෙක් පහලලා ඔය රූප නැතුව ජීවත් වෙන්න පුළුවන් බව පෙන්වන වෙලාව තමයි මේ අරමුණු නැතුව සතිය තියෙන්නේ. හැබැයි තාම නාම කර්මස්ථාන වලින් විසඳිලා නැහැ. මේකම ලොකු සාන්තියක්. ඒක හරියට මහමුදු වැටලා දඟලන කෙනෙක් නාය උස්සන්න පුළුවන් වුණා වගේ. තාම මිනිමෝරු ඉන්නවා. තාම සතු කන්න පුළුවන්. තාම යට වෙන්න පුළුවන්. මේ වරින් වර නායුස්සර නායුස්සන් දෙතර පුළුවන්.
එතකොටම පේනවා මේ මොහොත කොච්චර ඡන්දපර සුණක් මාදේශ ප්‍රයත්නේ නිසා මට නැහැ පොඩක් කුසල වෙන්න පුළුවන්. ඉතින් අන්නේම උනාට පස්සේ හිතෙනවා මේ එහෙමම ඉන්න තියෙනවනම් ඉති බුදුජානකසේ සඳහන් කරන සතිය මහමූතේ වැටිලා දඟලන කෙනෙකුට පුංචි දූපතක් වගේ දීපං කයිදාත මේදාවී කියලා මේ රූපත හදාගනිලා මේ රූපවලටම යට වෙලා උදේ ඉඳලා හැන්ද වෙනකන් වද්ද බලමින් රූප වලමින් ශබ්දහමින් අන්තරසපරමින් ජීවත් වෙන එක නම් සතුට කරනවා තීසහනොත් කරනවා මේ මිනිස්සෙට ධර්මතාවය කියලා එකක් තියෙනවා ඒගොල්ලන් පුළුවන් රූප ගෙවන් කරන්න එතකොට වෙන්නේ අපි ඉන්ද්‍රිය ධර්මයේ ඉබහට ඇතිබුණට පොට්ටික් වගින්දද කන තිබුණට දීරෙක් වගේ ඉඳලා නාසය දිව කය කියන මේ මුතය අංශභාග කෙනෙක් වගේ ඉන්න මනසක් තිබුණට ධර්මතා ආරම්භ කරන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට මේ ඉන්ද්‍රයන් ජය ගත්තා. හැබැයි දවසෙම ඉන්නේ නැහැ. මේක පරිේශනාත්මකව ඉන්න පුළුවන් ආපහු එන්න පුළුවන් ආපහු හම්බේනවා ආයතරයක් කටුවත්තක් නලි පාරක ඇදගෙන යනකොට ඌරගෙන යන්න පටන් ගන්නවා රූප පේනවා දත් ඇහෙනවා ගන්ධරත් පහළ දැනෙනවා අපි නිකන් මේක කතපාර 100යි දවල්ට කතපාර 100යි එඳාන කතපාර 100යි ලැබිච්ච හිරකාරය වගේ ඇහිම් බඩ කනවා කණින් බඩ කනවා නාසයෙන් බඩ කනවා දිවෙන් බඩ කනවා කයෙන් බඩ කනවා ජීව දිනු කරලා දෙන්නම් කියලා තමයි දේත බාන්න අපිට කියන්නේ මෙන්නත හොඳ රූප පෙන්නලා දෙන්න ශබ්ද අසවන්න ගතරද පහත දෙන්නම් කියලා ඉතින් අපි ඡන්දේ දෙනවා මොකද්ද කාම ඡන්දේ කුසල ඡන්ද දෙනවා නම් මෙන්න බුදු ආමතු බුදු යන් දෙපෙන ඔක්කොම තියනට වැඩිය හොඳයි ඔබ නැති විලා කොච්චර සබද ඉතින් ගුරු පණ්ඩිස්වංශ කියනවා කෝටිපති තමයි කෝටිපති මන්දිරයේ ධාම කාර්ය බහුල ඉන්නකොට එයාට වෙලාවක යන්නේ දැන්නේ මිනිස්සු. හැම වෙලාවම ආත තීන්නේ. දොලරක වැටේ ඉඳන්නේ, පෙට්‍රල් ගණන් යයි ඉඳන්නේ, සුළුසුළුම් එයි ඉඳන්නේ, හොරු කඩා ගන්න ඉඳන්නේ, ටැක්ස් වලින් එයි ඉඳන්නේ. ඉතින් දඟල දඟල ඉන්නකොට ඒ සිටි යහනේ හොඳට නිඳක් කරනවා. මිනිස්සුර කලාතුරකින් එහෙම විවේකයක් කරනවා. ඉතින් ඒ වෙලාවේ ඒ වට්ල එහෙම නැත්නම් කියන කෑම හදන එක නැවිලා නැට තට්ටු කර නැගිටලා කිව්වොත් එහෙම පොලොස් සම්බුලක් කිව්වා උණුගේ කණ්ඩ දින හරි යෝ හොඳ සුවඳක පදවන පොලොස් සම්බුලක් හරි ගියා නැත්නම් කේක් එකක් හදනවා ටොප් එකට පොඩ්ඩක් නැගිටින්න කියලා මේ කෝටිපති අරමන්සේට ප්‍රොමෝෂන් එකක් දෙයිද රස්සාවෙන් අස් කරයිද කියලා මිච්චර අමාරුවෙන් විවේක වෙච්චිලා අරයා කැවිලා මේ කේක් කවන්න ඉතියා කිව්වොත් එහෙම මේ මම ඉති තාම විවේක දැනක උඹ මේ උනත් කරන්න කියලා ඉතින් ඒකේ කද මනුස්සයලු සර් පෙන්නන්නකෝ මට ඒ වගේ විවේකක හිටියද කියලා ඒක මේ මට පිළිද නෑ ඔය බොරු කියලා මම අස් කෙරුවයි කියලා ඉතින් ඒක උඩ කෝටිපතියෙක් කියාවි මම මේ වෙලාවේ ඇහි මොනක්වත් ගත්තේ නෑ කණෙන් ගත්තේ නෑ නාසෙත් නෑ දිවෙත් නෑ කයිත් නෑ අඩුවනේ බුදියට බෙච්චීට් එකක් පරිතීරුන්නේ නෑ ඒක තමයි උසස්ම සැපේ මට තියෙන කියලා කිව්වොත් අර කේක් හදපන්සයක් කියාවි ඔය බොරු කියයි. අපි දන්න විදිහ නම් කේක් කන වෙලා තමයි හොඳ වෙලාව. ඉතින් අපි වටේ ඉන්න ඔක්කොම කේක් හදන කට්ටිය තමයි. ඒගොල්ලෝ මේ ශිල්ප පෙන්වන්න හදනවා. දිවියක ඉල්ලනකොට. ඉතින් ඒක නිසා කවදද බුදුබණ තේරෙන්නේ? කවදද බුද්ධ කලාව තේරෙන්නේ? කවදද විවේකී තේරෙන්නේ? කවදද ඇතුළතින් සපත තේරෙන්නේ? කවදද සාසන සම්පත්‍ය තේරුම් ගන්න කියලා බැලුවොත් හැකියාව තියෙනවා පින තියෙනවා ඉතින් යොමු නැහැ යොමු වෙලා එක ඉදිරිපත් වෙන වෙලාව එනකොට අපිට තියෙනවා සාසනික සම්පත්‍යක් කියලා. ඉතින් ඕක පුළුවන් නම් අපේ දඩුවේ කර දෙන්න. තරුවේ වෙන්නේ මේකයි වටිනාම දේ. උඹලත් මේ උදේට කතපාර 100යි දවල්ට කතපාර 100යි රෑට කතපාර 100යි කියන දේ තොපි දරුවට නොදෙන්නම් තොපිවත් මේ ආධ්‍යාත්මික සුපේ විතපල්ලා කියලා මුඛ එක්කත්තු කරන්නේ නැහැ. හැබැයි කවුරු කියන්නේ නැතුවත් ඌක සතර කාලිකු තියෙනවා. හැබැයි ඌ ඉල්ල තියෙන විදිහට පැවිචේත්‍ර ගන්න යන්නේ කොහොම සාපේක්ෂව බලද්ද ඉඳුරංගේදී අතකරනකොට තියෙන වෙහෙස
මිතුරන්ගෙන් නැතුව අර කෝටිපතිය තමන්ගේ මාලිගාවේ ඇඳවත් තේරුම් ගන්න නැතුව විවේක වෙනකොට යාට ලැබෙන අසහනය අඩුගතිය ශාන්ති අඩුගතිය තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ කරදර තියෙන්න ඕන. කරදර සාපේක්ෂව මේකට නෑ ලෝක නිවන නෙවෙයි. පුරු පංචපාදයන් හඳුලින් ගැලවෙන්න පුළුවන්. ඒ තාම තියෙනවා. හැබැයි පොඩ්ඩකට රූපයන්ගෙන් පොඩ්ඩක් පොඩි වෙසර තියෙනවා. මේක කිරුවට පස්සේ තමයි අපි අනිකුත් නාම ධර්ම සම්බන්ධ පාඩම් පන්තිවල සුදුසු වෙන්නේ. එනිසා මේකට ගැලපෙන වාචා වචනේ පුරුදු කරගන්න, මේකට ගැලපෙන කර්මාන්තේ පුරුදු කරගන්න, මේකට ගැලපෙන ජීවන රටාව පුරුදු කරගන්න ඒක කවුරුත් අපිට දෙන්නේ නැහැ. මේ කාම කරන්නේ පොද සූරකණිති විතරයි. කිසිම කෙනෙක් එහෙම අපිට අනේ මේ විවේකී දෙන්න පොඩ්ඩක් විවේක ගනි කියලා මුත්තටම පිළිකාවක්වත් දෙන්න ඕන. මොන එතකොට නම් කාපරේ ඉඳලා වහලා කියනවා දැන් විවේක ගනි කියලා. අර යකම් මැරුවා ආත්මා. එහෙනම් දැන් කවුරුනේ මිනිහෙක් මැරුවොත් ඊරගෙදර දාලා කරුණ කාමරේට දානවා ඒ විවේකී අම්බරේ. බුද්ධි විඳ ගන්න බැරි එකයි ප්‍රශ්න තියෙන්නේ. ඒක මෙහෙර දැන් දොවට ඉස්සර දවස් 7ක් දානවනේ කරුණ කාමරේ. එත්ත කන්ද ඉන්නේ. මිනිහනම් හරියට මරණ වෙලාවක් දන්නවා විවේකෙත් තම්බෙලා තියෙනවා බුද්ධි විඳ ගන්න බැරි එක තමයි වෙලා. දැන් අපි නිකන් හිරකාරයෝ වගේ අපේ විවේකේ හදන අපිට යන්න පුළුවන් නම් කවුද අපිට බාධා කරන්නේ? කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ අයියෝ නෑදෑයෝ අනේ හීනකින්වත් ඕකට ඕගොල්ලන්ගේ නෑදෑයන කතර කරන්න එපා. ඉමුසුට විවේක වෙන්න දෙන්න. ඉතින් අපිට ලැබෙයි විවේකේ ගන්න බැරි එකක් නෙවෙයි. ඒක ලැබුණට පස්සේ තමයි මේක උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කායික මේක මානසික අන්න ඒක තව තවත් දියුණු කවුන් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දර්පණ ස්වාමීන් වහන්සේගේ නවසරයි. ස්වාමීන් වහන්සේ මා වහන්සේගේ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සීවරණ අසයත්‍යමි. මා දැනට අවුරුදු 3-4ක පමණ කාලයක සිට වහන්සේගේ ධර්ම සාකච්ඡා තුළින් මාගේ කමඨාන් පිරිසුදු කරගැනීමේ භාවනා වඩන්නෙමි. පාසනාන් කරන්නේ පසුගිය සතිය දෙක තුළ මාළද උසස්ම භාවනා අධ්‍යක්ීමයි. සක්මන් භාවනාව මගේ සක්මන අඩි 20ක් පමණ දිග ලංකදුරක සිදුවේ. පමහා දබර වශයෙන් මෙහි කරමින් ලංකදුරේ රළුහා සියුම් ස්වභාවයන් අත්විඳින්නෙමි. සිත අරමුණකින් පිළිහි ගොස් නැවත මුල අරමුණට දැනි අවස්ථා ඇත. මෙසේ පාදයේ ධාතු ස්වභාවයන් අත්විඳින සිටන විට වම දබර වශයෙන් මෙහි කිරීමද පිළිහි ගොස් සක්මන ඉලේම සිදුවේ. වරණැති ඔබ වහන්සේගේ වචනවලින් නම් සක්මන ගෙඩිය පිටින් සිදුවේ. ඇතුළාන්තයේ හිස් වූ බවක්ද සිතට ප්‍රීතිමත් බවක්ද දැනේ. සක්මන නැවැත්වීමට සිත නොදේ. මෙය පැයකමාරක් පමණ වේලාවක් සක්මනේ යෙදුණෙමි. සක්මන් භාවනා පැයකට වැඩි කිරීමට සුදුසුදැයි කරුණාවෙන් පහදා දෙන්න. ඊළඟට පරයන්ක භාවනා කරති අසන්න. පරයන්කේදී හොඳින් පච්චලවි මා දැන් මෙතන ඇයි සිහිකර ශරීරයේ ඉරියව් ටික වේලාවක් නිරීක්ෂණය කර ආස්වාස ප්‍රාස්වාසයේ සිට යොමු කෙරෙමි. සිත කීකවරක් අරමුණේ නිවි ගොස් නැවත එමි බව නාසිකාග්‍රේ නිරීක්ෂණය කිරීමෙන් දැනගතිමි. මෙසේ ටික වේලාවක් ආස්වාස ප්‍රාස්වාස සූක්ෂම වී නැති වී යයි. මෙය වචනයෙන් විස්තර කළ නොහැකි. මෙසේ මනස දෙසද ශරීරය දෙසද නිරීක්ෂණය කරමින් පැයක් පමණ වේලා සිටිමි. මාගේ මේ භාවනාව තව තවත් දියුණු කර ගැනීමට උපදෙස් පතමි. මේ විදිහට භාවනා කරනකොට ඉරියව කොයි එකුණ ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ කය තීන හැටි බලන්න. සර්වඥාන්සේ සඳහන් කරන්නේ යථා යථාවා කායෝ පනීතෝ හෝති තත තත පජා. කැවි ජීවිත තියෙනවා නම් අවිජිමින් ඉන්නවා කියලා දැනගන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනගන්න. නිදාගෙන ඉන්නකොට දාන්න. දක්මදිනකොට දක්මදිනවා කියලා දැනගන්න. බත් කරනකොට බත් කරනවා කියලා දැනගන්න. එතකොට ඒ විද්‍යාතර මොනක් කරන්නේ? ඉති බණාන කට්ටිය ඔය වගේ මට හැමතැනම බයිනවා. මේ උවාන්ති බණගෙන වැඩිලු අහලා ඉවර කරන්නයි. මිචෙල්ලා කිත්තිනෝ ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා, වෙබ් එකෙත් තියෙනවා. ওই තරම් අපිට බණ අහන්න වෙලාවක් නැහැ කියලා. මම රීඩින් කරේ මැෂින් එක ඔෆ් කරලා ඉන්නේ නැහැ. ඉවරනේ බණාන්න නැතුව. අවශ්‍ය නැහැ. ඒ මොකද මේ හැමතැනම කරන දේ වල ඉන්ටර්නෙට් එකට දානවා.
තමාරිව මික්සෙලාරක ඒ වෙලාවම අහන්න පුළුවන්. ඉතින් වැඩ කරන නාම හත්දේ. තවද කීයක් බණගෙන ඔක්කොම දානවා මේක අහන්න වෙලාවක් නැහැ. ඉතින් මම කයි මොකද කරන්නේ? මාතර විදු කියලා කියලා පුරුදු වෙලා දැන් අර සින්දුවම තමයි වැඩි. ඉතින් ඒගොල්ලෝ අනුකම්පා කරාට කුළු කුළුවම අය අන්ති ඉතරේ මම වගේ ගායකෝ කී දෙනෙක් ඉන්නවා තව නිකට තනමුළු මේක මහන්න කියලා ස්තුති මේකක් නැහැ. අපි දැන් මේක පුරුදු ගැහුවා වගේ එකක් තවත් තියෙනවා. මේ ඇහුවට පස්සේ ආයෙ මුකුත් නැහැ ඕකම තමයි. ඉතින් පෞද්ගලික සාද වෙනවා ඉස්කෝලේ තමයි ඉස්කෝලේ නැතුව නතර වෙනවා ගංගේ පෙර මැරින් යන කතිය මතෙන් නැතුව නතර වෙනවා තානා ප්‍රකාශය. මයිකල් කොයිජිගල සාද දියාගෙන වැඩ කරගෙන යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය වැඩිමේදී ක්‍රමෙන් ආස්වාස් ප්‍රාස්වාසය කරමි. මෙසේ චිත වේලාවක් කරගෙන යාමේදී හුස්ම රැල්ල නාසිකාග්‍රේම යෙදී තිබේ. මේ බොහෝ වේලාවක් නාසිකාග්‍රේම පවතී. බොහෝ ආලෝක ධාරාවක් මාගේ මුහුණ ඉදිරියේ පේන්නට තිබේ. චිත වේලාවක් සමාධිමත් සිටින් සිටිය හැකිය. වරින් වර සමහර වේලාවට අතීතයේද යනවා එවැනි අදහස් එන්නේ කලාතුරකින්. ඊට පසු සිත ආනාපාන සතියේ විදර්ශනාවට අරවන්නේ කෙසේද? චෞතර ස්වාමීන් වහන්සේගේ විස්තර කර දෙන්නේ කවරෙන් ඉලාසි. ඔකේ මුගේ අර සතිය දිගට වැඩෙන ගතියක් තියෙනවා නම් එතකොට අතීතයට යන බව දන්නවා දැන්. ඉතර අතීතයට ගියා දන්නේ. දැන් දන්නවා අතීතයට යනවා යන්න විලා අඩුයි වැඩි. අනාගතයක් යනවා දන්නවා මොකද හේතුව දැන් ලයිට් එක දාලා තියෙන්නේ ඒකට පේන. ඉතින් ඕක විපස්සනා වෙන්නේ විපස්සනා වෙච්ච අවය සමත වෙච්ච අවය සමත වෙච්ච අවය කොයි එකුණත් ඔය කියන්නේ කෙලස් නැති කරන්නේ. ඉතින් මේ දෙකේ සමත විපස්සනා කොයි එක හෝ වේවා තමයි හිතේ තියෙන ආතති ගතිය අඩු වෙනවා නම් තමන්ට තියෙන අසහන ගතිය අඩු වෙනවා නම් දැන් මෙතෙන් ගියාට පස්සේ මට අසහනේ නෑ බව ඒ අදාගත්ත පුංචි දූපත තමන් හදාගත්ත මේ පුංචි දූපත නිතර තියෙනවා නම් ඒක සමත වෙච්චාම කොයි පසරෙන් තම ප්‍රශ්නයක් නැහැ. මේ නම දාපු ගමන් පුදුමාකාර මාන්නයක් පොළොවේ. පුදුමාකාර හරදරයක් එනවා මේක. නම දන්නේ නැතුව ඉන්නකොට මොනම කරදරයක් අපිට. බෞද්ධයන්ට අපි වෙලා තියෙන දන්න වැඩි කර. මේ මුස්ලිම් මිනිස්සුන්ට මේ කියලා දුන්නා නම් යාපනයේ ගිහිල්ලා දෙවල් මිනිස්සු කියලා ඉන්සු මොනම ප්‍රශ්නයක් අත්න්නේ දිගුවට වැඩි. ඊපිට ගියා අපේ කණ්ඩායම යාපනයේද ඉතින් ඒ කට්ටිය කියනවා එක පාරක් ගිහිල්ලා ඒගොල්ලන්ට මේ සත්‍යපාසලේ පොත දීලා දැන් ඒගොල්ලෝ ක්‍රමසාවිදි හොයාගෙන ඒගොල්ලෝ අපිට කියලා දෙන්න පුළුවන් තරම් මෙන්න මෙහෙමයි ශාංශය සම්පන් කර යුත්තේ මෙන්න මෙහෙමයි පරියන්ක ඉන්න ඕනේ මෙන්න මේ ක්‍රීඩා කරනකොට සතිමත් වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ඕනේ නැහැ කියනවා. අපිට මේ පොඩ්ඩ නැතුව හිටියේ අපිට මේක තියෙනවා දැන් ඕන තරම් ක්‍රමසාවිදි අපි දන්නවා. ඊට පස්සේ කවලු විසිනම් වේදට එන්න අපි කඩුවෙලදී හම් වෙනවා ඒකට ඔක්කොම එකතු වෙලා ඔයගොල්ලෝ කවුරුරි කැමති නම් මේ අනිවිදි අපි ලෝකයට දෙන්න පොඩි දරුවන්ට දෙන්න ඒකට උදව් කරන්න ඕන කෙනෙක් අපි විසිනම් වේදට එදිනන කඩුවෙලට එදා අපි බෙදෙනවා තෝරලා කියා ගන්නවා මේ එක එක ක්‍රීඩා එක එක දක්න හරියට කරලා කෙනෙකුට උගන්වන්න අනිදකමට නෙමෙයි අපි මේ දන්න පොඩ්ඩ ගන්නට ගියාට පස්සේ උගුරු සමථ විපස්සනාද මහායාන බුද්ධ ධර්මද තේරවාද බුද්ධ ධර්මද බයිලා මොකක්වත් ඕනේ. උඹෙන් වෙලා තියෙන්නේ මේ කුරු මිනිස් කාවක ඉලව් වගේ නියවණිව විවිත් විවිත් රණ්ඩු කරගෙන ඉන්න පුළුවන්. මේ මොකක්වත් නැතුව අපි හතුමත් වෙනකොට මේ නම් වනන් නැතුව අපි අහිංසක වෙනවා. බොහොම සරල වෙනවා. මේ මුස්ලිම් ගෑනු මේ කතා කරලා කියනවා කාට හරි සතිය දන්නේ නැත්තම් මට කියන්න මං කියලා දෙන්න. කවුරු හරි සතිය දැන් ඕගොල්ලෝ දන්නේ සම්මා සතිය මම උගන්වන්නේ නැද්ද? මම උගන්වන්නේ එක යන්තම් සත්‍ය මාත්‍රේ විතරයි. ඔක්කොම බිම තියලා එන්න ඕගොල්ලෝ කැමති නම් මුස්ලිම් ආගමට එන්න සතිය උගන්වන්නට පස්සේ ඉගෙන ගන්න යන්නේ කියලා බුද්ධ ආගම ආයසරය. සුරල් දාලා කතා කරා. මොකද බුද්ධ ආගම දන්නේ නැති. මේ දන්න අපිට මේ පිට කරවීම වෙලා තියෙනවා. දන්න කම නිකන් අංග ඇවිල්ලා වා. ඉතින් අංග අලවන්න වෙනවා. ගැළමේ පොඩි දඩුවෙක් කරන්න වෙනවා. ඉන්සත් සත්‍ය හරීම නියතමානී දෙයක්. මේ නම් නැතුවට කමක් නැහැ.
එක පැත්තකින් බලනකොට දැනෙනවත් කිසි විපස්සනා වෙනා කොහොමද කියලා දෙන්නේ. දැන් මාළු කැවිල්ල ඇහුවොත් එම හයිඩ්‍රොලොජිස් කෙනෙක්ගේ මට මේ වතුර කියන්නේ කියලා දෙන්නේ කියන්නේ. නික උපපන්නත්ම තු වතුර ඉන්නත් වතුර එවුවාම වතුර කියන්නේ මොකක්ද කියන්නේ. ඉතින් හයිඩ්‍රොලොජිස් කියනවා පොඩ ඉස්සරහට වාඩිලා ඉඳි මාළුවට වාඩිලා ඉන්නයි උඹට. අපි බෞද්ධයෝත් අර මාළුවේ වතුර කියන්නේ මොකක්ද ඉගෙන ගන්නවා වාගේ. තාම මේ කර්මේ සහ කර්මඵලයේ ගිරියක් තියෙනවද? මේ සමත විදර්ශනා තියෙනවද? මට කොච්චර පොත කියවලා තියෙන්න ඕනද? කියන මේ නොකෙටෙන වේදකමට කෝඳුරුතෙන් කල 7යි 5යි 7යි. අහතරද මුස්ලිම් අනිතිය. දෙවලමනුස්සයෝ. මේ වෙනත් කතෝලිකය. හැම දේම පොත්වල දාන පොඩ්ඩක් මේ උගන්වන්න ෂෝකේ කරනවා මේ අපිට සරුට් එක. මේ අතිපාතල හොඳ ආයි. බෞද්ධයෝ නැකත් බලනවා මේ කේන්දර ටික ගැලපෙනවද? යෝගී හේතිලද? ඒගොල්ලෝ බලනකොට ඉතාලි ගිහිල්ලා එන්දාව දම්චි පසන මොකක්වත් ඕනේ සතිය තියෙනවනම් අනිවාර්යයෙන්ම බුද්ධජනසේ සතිපට්ඨාන දේශනා කරන්නේ ඒ කායෙනෝ අයං වික්ක වේමක්කෝ සත්තානං විසුද්ධි ආයේ දැන් සත්තාරෝ සතිපට්ඨානෝ බෞද්ධ පිළිගන්නේම නේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී ඒ කායන මාර්ගයේ සතියයි කියන එක පිළිගන්නේ නැතුව තමයි ওই ප්‍රශ්න වලට ඔළුව අහුවෙන්නේ මම කරන්නේ ආපෝ වෙනකලා සතිය දාලා දින ඕක නිමන කරතර කමන්නේ බබා ඉන්නකෝ යන්න අපිත් එක්ක මේ පෙරෑනේ එතකොට ඔය වින්න ඕන දෙවි අවසන් ප්‍රශ්නේ සලන්නස් අවසරයි ගුණන්ති ස්වාමීන් වහන්සේ අකණ්ඩව භාවනා වේදෙන නිසා මෙවැනි දෙයක් කියන්න සිටිනවා එකිනෙකට ප්‍රත්‍ය වෙමින් සීල සමාධි ප්‍රඥා ධර්මතා පවතිනවා කියන්නේ සීලය ගැන හැකිනම් හැකිතරම් කෙටියෙන් භාවනාවට යොමුනේ මානසික බද දැනගෙන විතරයි. දැන් උපෝසත අෂ්ටාංග සීලය ජීවිතයේදම පුරුද්ද තුලින්ම සමීප වෙලා ස්ථාවර වෙලා දවසේ ඉඳලාද බොහෝ අවස්ථාවල තනියම අඩසි ගන්නවා. රාත්‍රියේ නිින්දට යාමට පෙර අඩසි ගන්නා දින කීපයක් තියෙනවා. ක්‍රම තුනකට සීලය දන්නා තරමින් ආවර්ජනය කර ගන්නවා. සතියෙන් සීලය ආරක්ෂා කරනවා. සතියෙන් ප්‍රතිපත්ති පූජාව කරන විට උතුම් සීලය නිසා සංවර බවත් නිහඬියාවත් අල්පේච්ඡ ගතියත් කයට ඇතුල් වෙලා සීලය නිසා සිතත් කයත් පිරිසිදුයි. ඉන්න දැන පරිහරණය කරන දේ පිරිසිදුයි කිවිලයි. අනවශ්‍ය කතා එපා කියා සිටිනවා. සුදකල් ආභව සතුටක් නොදුන්නේ ගන්න බයයි. සීල් නොගත් අවස්ථාවන්හි ප්‍රාණඝාතයේ කෙරෙනවා. ආහාර ගැනීමත් එතරම් සංවර නෑ. ඒ වුණ සීලයට කැමති. මෙතුරු පිටුරියන් ඇසුරත් බොහොම අඩුයි. සීලය ගැන වැඩියෙන්ම දන්නේ නැහැ. සදාන් කළේ වර්තමානයේ පවතින සීලේ ස්වභාවය අර්ථවත් සිල්වත් වීම සඳහා දහම් අවවාද ලබා දෙන සීක්වා. අපි 2018 2019 වැඩමුළු තමයි ඉවර කෙරුවේ නිකන්වනේ ඊයේ 2019. ඒකදී දසුත්තර සූත්‍රයේ දස අකුසල කර්මපත සහ තස කුසල කර්මපත ගැනයි අපි කතා කරේ. ඒකට සාමාන්‍යයෙන් බණ තමයි වගේ 7-8 යනවා සාමාන්‍ය බණ 5ක් විතර යනවා. ඉතින් ඒ දස අකුසල කර්ම වලින් වැළකීම විතරයි සීලය කියන්නේ. ඒකට ඒක කුසලයි. මේ සතිපට්ඨාන හැම චිත්තක්ෂණෙම දස කුසල කර්මපතම රැස් වෙනවා. පිටුනෝ දැනගෙන හිටියන දා හිටියත් අපි වෙලා තියෙන්නේ සීලපද කඩන්නේ නැහැ. ඒ වුණාට ඒ බව දන්නේ නැහැ. ඒ කැටිච්චවගෙන ඉදිකටල දෙන බලන්න කොහොමගේ ඇති අරක උනානේ මේක උනානේ කියලා අල්ලපු විදිහ වරටි මෙහෙම කරනවනේ කියන්නේ ආරුන්ගේ පවවකුසල් සමාදම් වෙමි තමන්ගේ පවවකුසල් සමාදම් වෙමි ඉන්න අම්මණයාගේ තමයි බෞද්ධ කියන්නේ මම මේ වාඩිලා ඉන්නේ වාඩිලායි මම ඉතින් හතික් මැරෙන්නේ නැහැ හොරකමක් කරන්නේ නැහැ මම හිතේ සතිය කියලා දන්නවනේ අපිට මල් මාලට කොච්චර මල් ලැබුණාද පුළුවන් දවසකට ඉතයි වැඩකුළු ඉවරනකොට කිවදාද ඒ බණපදේම ඇති අපි ප්‍රතික්‍රමණ නැතිලයි දන්නේ නැති බව දැනගෙන දන්න බව දැනගෙන සමාදාන වෙනු පුදුන් තමයි. වරකමක් නොකරන හැම වෙලාවෙම මේ බව දැනගෙන අනේ සාදු කියන්න පුළුවන් නම් කොහොමද වුදුවම් කියන්නේ. ධර්මයේ කියන්නේ. වෙච්ච වැරදිවට පවකාරයට ගල ගහන්න නෙමෙයි බුදු කෙනෙක් ලෝකේ පවතින. භාරේ ලෝක බුදුආමර කියන්නේ පත්‍ය සුඛය. ඒක ගන්නම දෙයක් ඉගෙන ගන්නත් වෙලාවයි සතුටුසෙ මම බුදු ආමතුරු නිසා
මේ චිත්තක්ෂණේ සතික් මැරි නෑ වර්තමක් කිව්වේ නෑ කාමීත්‍යජාති කිව්වේ නෑ බෝරු කියලා නිසඳන කතා කිව්වේ නෑ කීනක ඒ චිත්තක්ෂණ ගන්න දුදේතර හැඳගෙනකම් ගණන් කරෝ තත්තර ගන්න ගණන් කරෝ විනාඩි ගන්න ගණන් කරෝ බුදු ශ්‍රී මුපේ බුදුන් සෙතෝදාන් කරතුන බොහෝ දෙනා සිල්වන්තයි දන්නේ ඒගොල්ලෝ දන්නේ සිල් කැඩිච්ච ටික විතරයි අල්ලපු විතර සිල් කැඩුවත් සාදු කියලා සමාදන් වෙනවා අනේ අරකට එන ගහපිය කියලා ඉතින් අර කරුවා මුදල සමාදන් වෙලා ඒ ගතිය තියෙන්නේ අපේ වෝට්ටු යන කට්ටිය විතරයි බෞද්ධයෝ විතරයි අනික අංගවල බෞද්ධින්නේ මේ සොරිගිලා ඉතිනවා මේ මිනිස්සු මේ වගේ ක්‍රමයකට ගියාට පස්සේ වෙන්නේ අපි ස්වභාවයෙන් ස්වභාව හොඳ මිනිස්සුනේ ඉතින් ඒක දැනගන්න සතිමත් වෙන්නකෝ අහිමතලේක ප්‍රසිද්ධිය කියන්නේ මම දවසක් පැයක් කැවිද්දී ඒ කමේ ඇතුළත මේ සතුන් මරන්න අවකම් කරේුණුනේ නෑ චි සක්මණියන් සද්දේපා චි වැඩකෙන්නේ ඊපව සතුටුලා කියනවා නම් අපිට කොච්චර සත්පුරුෂෝ ඉන්නවද ලෝකේ නමත අපි සමාදන් වෙන්න දන්නේ වැරද්ද පිටනේ ඒකද කියනවා සීලබ්බත පරාමාස ඒක පොඩි වැඩක් නෙවෙයි සෝවාන් වෙනකන් යනවා සීල වෘත වගේ රකින්නවා කිසිම සාහනිය අඩු කිරීමක් කරන්නේ ආත්‍ත්‍ය අඩු කිරීමක් කරලා වැඩි ළඟින් තව තවත් අඩු වෙනවා අල්ලු කිරීම මත බව කරත් මෙයාට තද වෙනවා වින රටක සතික් මරුවත් මෙයාට තද වෙනවා ඉතින් සීල වෘත පරාමාන ඕකට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා ඊ වෙනම බල වාක්‍යයක් නෙවෙයි සිල්පද රකින්න රකින්න දනුක දෙකේ වගේ පුරුෂී කීල ඇණ ගැවුවා වගේ එහෙම නැත්නම් සිල්පද කරන්නේ නැතු ඉඳලා ඒක සතුටින් ප්‍රකාශ කරනවා නී බුදුහාමර පිටින් දෙන්නේ ධර්මයේ නාමයේ සංඝයාගේ දීලා තියෙන ආදර්ශයේ නාමයෙන් මගේ ශීලයේ පිහිටින් මේ ජීවිතක්ෂණය මගේ ඇතින් අකුසල කර්මකට උනේ නෑ අන්නේ ධර්මයට අපි වෙන සත්‍යකේ ඒක ප්‍රසිද්ධ කරනවා නම් ශාසනයේ දැක්කක් තියෙනවා කියලා පැහැදිලි ධර්මයේ ශාජීවි කියලා පැහැදිලි මම නේ කියන්නේ මේ කවුරුත් කියපා නෙමෙයි දෙවිවරුන් නෙමෙයි මම ඉස්සරහට මරලා දිනන දැන් නෑ ආනිභව හුත්තට ප්‍රතිවික්ෂා කරලා ප්‍රත්‍යක්ෂ කරලා ප්‍රසිද්ධ කරන ගතිය අද වෙයි මේක හොඳට තේරලා තියෙන තරම් සත්තු ලෝකේ මැරෙනවා ඒ තරම් ගස්කොළ මොහොනි කරනවා ඒ තරම් පරිසර දූෂණය කරනවා ඒ තරම් මේ පෘථිවිතරේ රත් වෙනවා එක චිත්තක්ෂණයක් අපි සතුටුමත් වෙන්නේ පෘථිවිතරේ නිවෙනවා මැරෙන සත්තු නොමැරී ඉන්නවා ගස්කොළන් බැවෙනවා ඉතින් සීලය රකින්නකොට උඹ දෙනෙක් කියනවා ඒක මා ආත්මార్థකාමී වැඩක් එයා තනියම සීල් රකින්න නම් අකින් හදනවා කියලා නෑ ඒ මනුස්සයා සීල් රකින්න කෙනෙක් තුමරන්නේ නෑ ඉතින් අනිත් සත්තු සැලසෙනවා ගස්කොළන් කපන්නේ නෑ ඒ ගස්කොළන් සැලසෙනවා ලෝකේ කලබල කරන්නේ නෑ ලෝකේ සැලසෙනවා ඒ නිසා සීල් රකින්න කෙනා ආත්මార్థකාමී කියන්නේ පා එයා මේ පරිසරය සාපේක්ෂව කරන්නේ හැබැයි ඒක කියන්නේ මොකද මේ පාවු කරන පෙරේටිව් මේ තරම් පත්තරච්චු ගන්න රේඩියෝ අදාගෙන ටෙලිවිෂන් වල මේ තරම් පච කියද්දි අපි අපේ ජී නර්ධේ සාක්ෂිය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනේ මේ වික්‍රව අධ්‍යක්ෂක ධත් මැරුවේ ධත් මැරුවෙත් නෑ මම මැරුණ කි බව දැනව ප්‍රසිද්ධිය කියන මාගේ සන්තෝෂය යපේව අම්මගේ මල්ලි කෙනකේ රුකුමා උඩා බණ්ඩා ඉතියා යනවා මේ මලගේ මේ මඟුල් ගල් වල ගෑනු පිටි මේ ගැට ගහන්න මේ අෂ්ටක කියන්නේ දුඹදෙනේ කාරි කැවිටි මුළු කොට බැඳගෙන ඉතින් අපනේ දාගෙන ඡන්දේ ඉන්නවනේ ඡන්ද ගන්න තිබයි ඉතින් කියනවා කුඩා වැට මෙන්න නකුල් මේසේ වෘත කරන්න කියලා. මේ උන්ද කවදාකවත් මස් මාළු කන්නේ. ඉතින් බොන්නේ නැහැ. ඉතින් කියනවා මේක කියනවා කාපංගේ ප්‍රශ්නයක් නැහැ. මේ මස් මාළු ඔබ තමයි වෘත කරන්නේ. මට ඒ නකුල් මේසේ මුල ඉඳගෙන කියනවලු වැඩි හිටියක්. අනේ මට උත්තර සන්තෝෂයක් තියෙනවද? මං වෙනේ මැරෙන්න මාළු සීර මේලා මොහොතේ පිළිතුරුනේ මං වෙනෙන්න මැරෙන්න හැම කුකුලම දැන් අවුලම කරනවා මං වෙනෙන් හෙළපු මැරෙන්න හරක තනකොලක මං ඒක දිහා බල සතුටු වෙනවා තුමි මස්මම් කර සතුටු වෙනවා මම සතුටු වෙන්නේ මං ඉන්න මාළුව තාම මොහොතේ පියාඹනවා බීනනවා කුකුල අවුල කර ගන්නවා අර තනකොල ටික කරනවා සතුට ඒක කිව්වේ නැත්ත බෑ මේ මස්මාරු කන කට උකරගෙන ඉන්න මේ පෙරේතයන්ද පැහැදිලිව කියන්නේ ඔකර සිටින විශාල පිනක් විශාල ශක්තියක් විශාල සතුටක් තියෙනවා ඉතින් එහෙම සිල්ලතුන් එකතු වෙලා අපි ඉන්නකොට
මේක ඒක පේනවලු මනුෂ්‍යයන්ට වැඩි දෙයියන්ට. දෙයියන්ට වැඩි බ්‍රහ්මන්ට පේන. ඉතින් ඒත් ඈත ඉඳලා රන් මිනිමතු නහනවා වදිනවලු මේ ලෝකෙත් ඉඳගෙන සමාහත් පංචික රකින්නවා නේ. මේකෙත් ඉඳගෙන මේගොල්ලෝ ඒ අහිංසක ජීවිත ගත කරනවා නේ. මේකෙත් ඉඳගෙන මේගොල්ලෝ අල්පේච්ඡ ජීවිත ගත කරනවා නේ කියලා තීරත්ති සත්තා වේවා උලාරා තම්මානිවා තම්මා විමානා අබිලික්ක මිත්‍වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ හීනාසවෝ බංහති පංසු පුරං කියලා බ්‍රහ්මදායකව 700ක් තම තමන්ගේ ආමේ විමාන වලින් එළියට ඇවිල්ලා ලෝකේ බලනකොට නීල කියන රහතන් වහන්සේ මිනිකුණක් අයින් කරලා පංසු කුලයක් ගන්නවා දැක්කා. මේ මිනි අයින් කරලා පංසු කුල ගන්න. ඉතින් 700ම මුළු ලෝකෙම දැක්කේ එච්චර. මේ අනුසු රජ වෙනවා අර වරුසල කරනවා ඒ දකින්නේම නැහැ දෙවි කෙනෙක්ක් වෙන්නේ. දකින්න මේ රහතන් වහන්සේ නම පංසු කුලයක් ගන්නවා මිනිහක් අයින් කරලා ඊට පස්සේ රෙදි කෑල ගිල්ල වතුර කඩක බැඳලා කකුලින් පාගල නරක පිටිව අයින් කරලා ඉරි ගහලා කපල සූරක් ඇදකට පඳු ගහලා පොරොරක හත්සලයක් පඳිනවා. මේ අහිංසක ජීවිතයක් ගත කරනවා. අපිට ඕන කරලා තියෙන මේ ජඩ වැඩ කරලා පත්තරේ මූණ දාගන්න පුළුවන්. ඉන්ද ගන්න බෝට ෆොටෝ මම ෆොටෝ දෙන්නේ. පත්තරේට වැටෙන කල්ලානේ රැට බින්ද යන්නේ නෑ වගේ. මොන කුපාරේ මොකද වත්තවක්. සිල්වත් ඇහිම කරලා නෙවෙයි කරන්නේ ආ ගන්න කොහොමරක්වත් මිනිස්සු එක්කම දෙයියෝ දකින්නවා. දෙයියෝ එක්කම ප්‍රශ්නියෝ දකින්නවා. ඒ නිසා අපි රකින්න සීලේ සීලබ්බත පරාමාර්ථයක් නෙවෙයි. ඉතින් එහෙම පිළිස වැඩි වෙනවා කියන එකට මම සාර්ථක. මේ අවුරුදු 40ම බලාගෙන ඉන්න ලෝකෙදී ආ එහෙම පිළිස වැඩි වෙනවා. ඉතින් ඒකට අපි කොතන කවුරු සීල් දැක්කත් සාදු කියන්නේ කියලා උත්සාහ කරන්න කියලා. කොතන කවුරු භාවනාවක් කරත් ඒක මගේ කරගන්න කොතන කවුරු ප්‍රඥාවක් ලැබුවත් ඒ සතුන් මැදව ගැන කතා කරන්නේ. සීලයක් සමාධියක් ප්‍රඥාවක් වන්න ගැන දැක්කොත් අනේ ඒක ජයසිරි මංගල මේකයි සාධනේ කියලා සැනසෙන එකයි තියෙන්නේ. දැන් අපි එහෙනම් මෙතනින් නතර කරනවා අපි උදේවලුවේ සතිවාරේ අපි 12:00 කමාර සක්මනක් කරනවා. එකමාර දෙකමාර පරියන්ඛයක් කරනවා. ඊට පස්සේ අපි දෙකමාර තුන අතර කිලම්පදටිය සක්මනක් කරලා තුනට බණ පටන් ගන්නවා. ඒ අතරමැද කට්ටිය කතා කරගෙන ඉන්නවා නම් ඒක ලොකු දසා කුසල කර්මපතෙන් අයින් වීමක් කියලා ඉතාර. මෙච්චර තීජි තෝරන කුතු කුචු ගාලා කක්ක කරගන්න පුළුවන්. අසුරු වෙලා ගන්න පුළුවන්. තව කෙනෙකුත් වගලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ කාලය ගත කරමු පුළුවන් තරම් නිහඬව, නිශ්ශබ්දව යෝගාවචර තාලින් අපි නැවත හමු වෙනවා. අපි එකමාට පරියන්ක භාවනාවට සම්බන්ධ වෙච්ච ජීවිත දිනාටම ඒ වගේ